ससांक सरल डेनिम खलीसमट उडीन सुधु टी शर्ट दमागेन पहलट बेसे हवस पहाट वितरय सैटिये हेमम वैटी निदाउन नांगीव दाकिद्ली ओहुगे लय मोलोक्वीगेन गीयेय ससांक पुटुवा कैदगेन सैटिये असलम इंदगात्तेय मुहुन पैत्तकट हरवागेन ऐय उन्ने हुरताल लेसेनी अम्मात नैति मे गेदर मे खेल तनियम कोहमट इन्न एद्दै ससांक सितुवेय ओहुट वंदनाव सिहिविय ऐयात् अम्मा नैतिव जीवत्तू केल्लेकी सुदु ओहु कथा कले आदरेनी आये ऐ बाबा मेतन निधि फिल्म एकक बल बल हिटिया एहेमम निंद गिहिन अय्यमे गमनक् यन्नद ओ नांगी देस बला सिटियदी ससांकगे हितट तुनी दुकाक देनुनी ऐय जीवत्वन्ने महापालुवकिन यै ओहुट सितुनी हेटे यन देन्नत एक्क कोहे हरी कोहेद यन्न आसा माव एक्कंद यन्ने ओ कोहे हरी कमक नै मटत पालुई अद मम्मे यन्न मोने गमनक नैत्तम्मद एक्कन यनवा केल्लगे मुहुन पुरा तुनी मदहसा केंदुनी केल्लो बलन्न दे अन्ने सुदु एहेमद हितन्ने मा थरियासाय मगे नैनाव बला गन्न एक्कन एनवाको इन्न केनेक्व गेदरट हरी दुप्पत केल्लेक्कुनोत दुप्पत्म केल्लेक्कुनोत मगे नैनद ऐय असंक देस बला गत्वनम बला उन्नाय दुप्पत तुनत कमक नै अहिंसक केल्लेक नम ओयाटाई मटाई ताताटाई गोडक कादरे केल्लेक एया गोडक कादरे वे अने ओयाट एत्तटम गर्ल केनेक इन्नवदाइये ससांक सिना सुना पमनी मंग ओयात एक्क तरहम तरहाई ऐ मट किव्वे नैत्ते इक्मनट कियनवा ओहु यन्नट नैगिट्टेय एहेत ऐय ससांकगे अतकिन अल्ला गत्ताय नांगीगे सुबपैतुम एपाद खेल निदाउन सैटियन नेगेटिवित ओहुव वेलंदगत्ताय ओयागे जीवितेट होंदाक्म वेन्नोने मंग एच्चराई पतान्ने ससांक नेगनियगे हिसात गेवे आदरेनी ओहुगे पपुवट विशाल सहनयक देनुनी ऐयव हैकितरम इक्मनट मेगेदरट एक्कागेन एन्नट एत्नम यै ससांकट पसुव सितुनी සඳුදා වන්දනා කාර්යාලයට යන්නට ඇඳගත්තේ ආසාවෙනි. ඇය දම්පැහැගත් සාරිය ඇඳ එදා තිරින කළ කුඩා අත්තරලෝසුව අතට ගත්තේ ලෝභකමිනි. ජීවිතයේ ලද මුල්ම තිලිනය මෙසේ අල්ලපණල්ලේ දාන්නද ඇයට ලෝභය. එහෙත් අද කාර්යාලයේදී ඔහු හමු වූ විටම බලන්නේ තම අත දෙස බව ඇය දනි. නොදාගෙන හිටියොත් එයාට දුක හිතෙයි. ඇය තනිවම සිටුවාය. වන්දනා කාර්යාලයට යන්නට ඇඳගනිද්දී අප්පච්චි සාලේ සිට බලා වුණේ ආදරේනි. කෙල්ල ආදරේ කරන්නේ ඇය සේවය කරන ආයතනයේ අනාගත හිමිකරු බව ඇය දන්නේ නැත. එදා ඔහු ඒ ටික තමාට කියා ගිය එක කොතරම් හොඳදැයි අප්පච්චිට වැටහෙන්නේ දැන්ය. ඔහු කලාතුරකින් හමුවන කෙනෙක් බව අප්පච්චි දැන උන්නේය. අප්පච්චි වන්දනා ගැන හිතන්න එපා. ජීවිතයේ ඉතුරු කාලේ මං එයාව ආදරයෙන් බලා ගන්නම්. ඔහු කියුවේ වචන සිහිවෙද්දී තවමත් පපුව දැවිගෙන යයි. මේ ඇත්ත දැනගත් විට තමාගේ දුප්පත් කෙල්ලගේ පපුවට මොනවා දැනෙමීදැයි අප්පච්චි සිතුවේය. මොනවා වුවද දුප්පත් කෙල්ලගේ ජීවිතයට අහිතක් නොවෙතැයි දැඩි විශ්වාසයක් අප්පච්චීට තිබිනි. ඒ විශ්වාසය ඇති කළේද සසංකය. ඔහු එදා ඒ ඇත්ත තමාට කියා ගියේ මේ බැඳීමේ පිරිසුදු බව රකින්නට බව අප්පච්චි දනි. අප්පච්චි මොනවාද කල්පනා කරන්නේ? බුදු පහන තබා ආ වන්දනා අප්පච්චි ළඟ නැවතී ඇසුවාය. මුකුත් නෑ පුතේ අද ඔයා හරි ලස්සනයි කෙල්ල ආශාවෙන් ඇය දෙසම තවත් වරක් බැලුවාය ලොකු මහත් උනාට තාම හිතින් පොඩි කෙල්ලෙක් වගේ කැකුළුපත් අදලා තියෙනවා උදෙන්ම උණුවෙන් කන්න
දවල්ට කනකොට හාල් මැස්සෝ ටික චුට්ටක් රත් කරගන්න හොඳේ මං යන්නම්. කෙල්ල පහත් වී අප්පච්චීට වන්දනාය. කවදාවත් නැතුව අප්පච්චීගේ දෑස්වලට කඳුළු පිරුණි. ඇයි අප්පච්චී? මොකුත් නෑ පුතේ බුදු සරණයි. පරිස්සමින් ගිහින් එන්න. බෙහෙත් පෙති ටික කාලා ගන්න. එක පෙත්තක් අඩුයි. මං හවසට ඒක අරන් එන්නම්. මං බලා ගන්නම් මැනික. එපා මං ගේන්නම්. හවසට මල් ටිකක් කඩලා තියන්න හොඳේ. වන්දනා පාරට බැස්සේ තවත් වරක් අප්පච්චී දෙස බලාය. අද වැනි දවසක අම්මා ජීවත්ව උන්නා නම් කියා කෙල්ලට සිතුනි. එසේනම් ඔහු දැක තමාටත් වඩා සතුටු වන්නේ ඇය. රන්තරු කේක් ආයතනයේට සඳුදා උදේ ගොඩ වෙද්දී වන්දනා එක් දෙයක් දැන උන්නේ නැත. ඒ ඇයව අද සිට රන්තරු කේක් ආයතනයේ නිෂ්පාදන අංශයේ කලමනාකාරියක් ලෙස පත් කළ බවය. ඒ තීරණය ගත්තේ සසංගය. ඒ ඇගේත් ඔහුගේ තිබූ බැඳීම ගැන සිතාම නොවේ. ඇය තරම් අවංක ලෙස නිෂ්පාදන කටයුතු ගැන උනන්දු වූ ඒ ගැන දුක් වූ තවත් සේවිකාවක් මේ ආයතනය තුළින්වත් ඉන් පිටතදීවත් සොයා ගන්නට බැරි නිසාය. මේ වෙනස්කම සමග තවත් වෙනස්කම් රැසක්ම අද සිට ක්‍රියාත්මක කරන්නට නියමිතව තිබිනි. සසංක ඒ සියල්ල සම්බන්ධව පෙරේදා රාත්‍රියේ රුවන්ව ගෙනවිත් දැනුවත් කළේය. සේල්ස් වල තිබ්බ ගොඩක් හොර වැඩ උඹ දැන් අල්ලගත්තනේ. අද ඉඳලා 3 දෙනෙක්ගේ වැඩ තහනම් කරනවා. එයාලට පරීක්ෂණ ළඟදිම තියනවා කියපන්. දැන් සේල්ස් ගැන මම බලා ගන්න. අපිට ලොකු මාකට් එකක් අල්ලගන්න පුළුවන්. සීසන් එක සසා එන්නේ. සිංහල අලුත් අවුරුද්ද කියන්නේ කේක් ලක්ෂ ගණන් යන කාලේ. ඔව් අලුත් කේක් වර්ග දෙකක් අපි හදනවා. අපේ චොකලට් රෝල් එක මාකට් එක අල්ලගත්තා මදි. ඒ නිසා අලුත් විදිහකට චොකලට් රෝල් එකක් හදන්න ඕනේ. ඔක්කොම කේක් වර්ගවලට පෙට්ටි වෙනස් කරන්නත් ඕනේ. මං ඒවල ආර්ට් වර්ක්ස් කරන්න දීලා තියෙන්නේ. කෙල්ල ප්‍රඩක්ෂන් එක නම් හරියට කරයි. ඒක ෂුවර්. මගේ ගෑණි වෙන්න යන නිසා කියනවා නෙමේ මචං. එයා තරම් පිරිසුදු සේවිකාවක් මන් දැකලා නෑ. රුවන් සසංක දෙස බලා සිනාසුනේ අවංක ලෙසිනි. අපි පළවෙනිදා ඉඳලා අලුත් සේල්ස් වැඩසටහනක් කරනවා. ඒකට අලුත් සේල්ස් මල්ලා ටිකක් ගන්න ඕනේ. මං ඇඩ් එක ලියලා තියෙන්නේ. උදෙන්ම ඉරිදා පත්තර දෙකකට ඇරපන්. තව එක ප්‍රශ්නයක් තියෙනවා සසා. රුවන් කීවේය. මොකක්ද? අපි ප්‍රඩක්ෂන් වලට ගන්න බඩුවල ගාන ඇත්තටම මාකට් ප්‍රයිස් එකද නැත්තම්? සසංක රුවන්ගේ උනන්දුව ගැන සතුටු වූයේය. ඒක මටත් හිතුණා මචං. උඹ මෙහෙම කරපන්. අපිට පිටිසීනි බට සප්ලයි කරන අයගේ ප්‍රයිසස් ගනි. පස්සේ අලුත් සප්ලය 2-3 දෙනෙක්ගෙන්ම කොටේෂන් ගනි. අපට මේ පාර ලොකු බඩු තොගයක් ඕන වෙනවා. නීති ටිකක් වැඩි වෙනකොට ප්‍රඩක්ෂන් එකේ සේවකයෝ යන්න බලයි. ප්‍රශ්නයක් නෑ. යන්න දීපන්. අපි අලුත් මිනිස්සු අරගෙන අලුත් කේක් හදමු. ඒක පුළුවන් සසා. උඹ කියන්නේ මං වීකෙන්ඩ් එකේ කඩ 200කට වඩා ගියා. කේක් මාකට් එකේ අපිට හොඳ තැනකට එන්න පුළුවන්. ප්ලේන්ටියක් එක්ක කන්න රහ කේක් කෑල්ලක් දෙන එක විතරයි තියෙන්නේ. දැන් තියෙන්නේ කේක් නෙමේ නේද? ගල් බනිස්. ඇත්ත සසා. මං පැය 24ම වුණත් වැඩ කරලා මේක කරනවා. උඹ කෙල්ලව ප්‍රඩක්ෂන් එකට දාලා දෙන එක මට ලොකු දෙයක්. කෙල්ලව බලාගනි. සසංක කීවේ එපමණකි. රුවන් ආදරණීය ලෙස සිනාසුනේය. මං උඹට වගේම උඹේ හැම දෙයකටම ආදරේ. කෙල්ලට තාත්තාට නංගීට මේ බිස්නස් එකට. සසංකගේ හිතට සැහැල්ලුවක් දැනුනේ. ජීවිතයේ බොහෝ දේවල් වෙනස් කරගන්නට හැකි වූයේ ඇගේ ආදරය නිසාය. ඒ ආදරය යන මගේ එළිය කළ පහන් ටැබක් වැනිය.